මෙරට මුස්ලිම් ප්‍රජාව දිගින් දිගටම කොවිඩ් ආසාදනයේ වී මියන පුද්ගලයන්ගේ සිරුර බූම දානය කිරීමට සිදු කරන ලබන ඉල්ලීම ගැන අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙරටදී කොවිඩ් වෛරසය ආසාදනයේ වී මියන පුද්ගලයන්ගේ සිරුර බූම දාන කිරීමට මාලදිවයින් රජයේ ඉදිරිපත් වෙලා තියෙන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරලා තියෙනවා. කොවිඩ් වැළඳීම නිසා මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ සිරුර ආදාහනය තමන්ගේ ආගමික විශ්වාසයන්ට පටහැනි බවට මුස්ලිම් ප්‍රජාව චෝදනා කරලා තියෙනවා. නමුත් රටම ලෝකයේම භයානක වසංගත තත්ත්වයකට මුහුණ දීලා ඉන්න අවස්ථාවක මේ වගේ චෝදනාවක් කිරීම කොයිතරම් නුසුදුසුද කියන එක රටක් වශයෙන් ජාතියක් වශයෙන් නැවත වතාවක් හිතන්නට වෙනවා. කොහොමුණත් දැන් මේ අයට තිබුණු ලොකුම ප්‍රශ්නයකට ඔන්න මාලදිවයින් රජය පිළිතුරක් ලබා දෙන්න සූදානම් වෙලා තියෙනවා. ඩේලි මිරර් පුවත්පතට අනුව මාලදිවයින් රජය ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට නිල ප්‍රකාශයක් මගින්ම තමන්ගේ ඉල්ලීම ඉදිරිපත් කරලා තියෙනවා. මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ විදේශ අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තියෙන්නේ මාර්ග උපදේශයක් සකස් කර එවැනි ඉල්ලීමක් කළ හැකි ආකාරය පිළිබඳව සොයා බලන විදිහට. මාලදිවයින දූපත් ගණනාවකින් සමන්විත බව පෙන්වලා දුන්නු වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියන්නේ කොවිඩ් නිසා මියගිය පුද්ගලයන්ගේ සිරුර බුම දාන කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සමාන කිසිදු ගැටලුවකට ඒ රට මුහුණ නොදෙන බව. කොවිඩ් ආසාදනය වෙලා මියන පුද්ගලයන්ගේ සිරුරු භූමිදානයේ සඳහා එක දූපතක් වෙන් කිරීමට මාලදිවයින් රජය යෝජනා කරලා තියෙන අතරම ඒක ප්‍රතිඵලයක් විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවැනි ක්‍රියාවලියක ප්‍රායෝගිකභාවය පිළිබඳව අධ්‍යයනයක් කරනු ඇතැයිද වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා. ඒ වගේම ඔහු වැඩිදුරටත් කියන්නේ මේ පිළිබඳව ශක්්‍යතා අධ්‍යයනයක් අවසන් කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න බව. එවකීම ඩෙලි මිරර් පුවත්පතට අනුව කොවිඩ් නිසා මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමි දානය සඳහා ශ්‍රී ලංකාව තුළ අඩු ජල මට්ටමක් සහිත ඉඩමක් හොයාගන්න විදිහට අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා පහුගිය සතියේ සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් ඉල්ලීමකුත් කරලා තියෙනවා.